ඉන්දියන්ස් කණ්ඩායම 2022 තරගාවලියේ අන්තිම අසාර්ථක කණ්ඩායමක් බවට පත් වුණා. කලින් හතාවේ ශූරතාවය දිනපු මුම්බයි කණ්ඩායම ගේවතාවේ එහෙම වෙන්නේ කොහොමද කියන එක ගැන එක එක්කෙනා එක එක කතා කිව්වා. කොහොම හරි 2022 තරගාවලියේ මුම්බයි කණ්ඩායමේ පුහුණුකරු විදිහට හිටපු මහේලත් වැඩේ හරියට කළේ නැහැ කියලා චෝදනාවට ලක් වුණා. කොහොම වුණත් හැමදාම දිනන්න බැරි බව තේරෙන්නේ නැති අයගේ විවේචන වලට උත්තර දුන්නු මහේල කිව්වේ මුම්බයි කණ්ඩායම නැවත ඉක්මනින්ම නැගිටී කියලා. මහේල එහෙම කිව්වේ හේතු එක්ක මුම්බයි කණ්ඩායම ඉන්දියාවේ නවක ක්‍රීඩකයන් පිරිසක් හොයාගෙන තියෙන බවත් ඔවුන් සුවිශේෂ හැකියා තියෙන අයත් කියලා කියපු මහේල කිව්වේ ඒ අයගෙන් වැඩ ගන්න ඉවසන්න ඕන කියලා. එකපාර කණ්ඩායමට දාලා පීඩනයට පත් කරනව වෙනුවට ඔවුන් සංචිතේ තියාගෙන අද්දකින් දීලා තරඟකාරී IPL සටන් බිමට දාන එක හොඳයි කියලා තමයි මහේල කිව්වේ. ඒ විදිහට මහේල කාලයක් අසාර්ථක වෙද්දීත් අවස්ථාව දුන්නු ඉෂාන් කිෂන් වගේ ක්‍රීඩකයෝ දැන් මුම්බයි කණ්ඩායමේ විතරක් නෙමෙයි ඉන්දියා ජාතික කණ්ඩායමේත් අංක එකේ තරු. ඒ වගේම තමයි තිලක් වරුමා කියන ක්‍රීඩකයා ගෙවතාවේ සංචිතේ හිටපු තරුණ ක්‍රීඩකයෙක්. ඔහු මොන තත්ත්වයේ ඉන්නවද කියන දේ ගැන මේ වතාවේ තරගාවලිය බලන අයට අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ වගේම කෙනෙක් තමයි නෙහල් වඩේරා. මේ ප්‍රතිකරු IPL සෙල්ලම් කරන අනෙක් කණ්ඩායම්වල නවකයන්ට වැඩිය වෙනමම ලෙවල් එකක ඉන්නවා කියන දේ පෙනෙන්න තියෙන කරුණක්. 2023 IPL තරගාවලියත් ආරම්භ වෙලා මුල් තරග සෙල්ලම් කරන විදිය දැක්කම අනේ මුම්බයිලට මොනවා වෙලාද කියලා අහන අය තමයි වැඩියෙන් හිටියේ. හැබැයි මේ වෙද්දී තත්ත්වයේ තරමක් වෙනස් වෙලා මුම්බයි කියන්නේ වෙනස් ලෙවල් එකක කණ්ඩායමක් බවට පත් වෙමින් ඉන්නවා කියලා තමයි පෙනෙන්න තියෙන්නේ. මුම්බයි කණ්ඩායමට තියෙන ගැටලුව තමයි පන්දු යවන්නන්ගේ අද්දකීම් අඩුකම. බුම්රා ආබාධ නිසා තරගාවලිය අහිමි වෙද්දී ආචර් ආබාධයකට ලක් වෙද්දී මුම්බයි කණ්ඩායම තරමක් අසරණ වෙන එක වෙන්න පුළුවන් දෙයක්. කොහොම හරි අතීතයේ ඉඳපු ප්‍රතිවාදීන් සීමා මායිම් කරන්නේ නැතුව පහර දෙන රටාව මුම්බයි නවකයන්ටත් හොඳින්ම එන්නත් කරලා තියෙනවා කියන කරුණ නම් පෙනෙන්න තියෙන එක මුම්බයි ලෝලින්ට හොඳ ආරංචියක් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.